ගමු ශ්‍රීලංක අගෙන් පටන් ගමු. දළදා මාලිගාවේ ෂූටින් කළ යුවළ පොලිසියට කැඳවලා තිබෙනවා. මහනුවර දළදා මාලිගා පරිශ්‍රය තුළ විවාහ ගිවිසගත් නව යුවළකෙහි පවතින සාම්ප්‍රදායන් බිනිමින් ඡායාරූප ලබා ගැනීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කළ තියෙනවා කියලා මේ සඳහන් කරන්නේ. මේ යුවළ වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු යොදවලා දළදා මැදුර හේවිසි මණ්ඩපය ඇතුළු අභ්‍යන්තර ස්ථාන ගණනාවක මිලස ඡායාරූප ලබාගෙන සමාජ මාධ්‍යට දාලා තියෙනවා, ප්‍රචාරය කරනවා කියලායි කියන්නේ. මේ වනට දළදා මාලිගාව තුළ එහි පිටත පරිශ්‍රයේ ඡායාරූප ගැනීම සඳහා යම් සීමාවන් පනවා තිබියදී මෙම යුවළ මහනුවර ප්‍රසිද්ධ විහාරයක හිමිනමකගේ අනුදැනුම සහයෝගය මත මේ විදිහට ඡායාරූප ගත්ත කියලා දවසේ සඳහන් කරනවා. කෙසේ වෙතත් දැඩි ආරක්ෂක විධිවිධාන පැවතියත් ඔවුන් මේ කටයුතු සිදු කරලා තියෙනවා කියන එක තමයි දියොඩන් නිලමේ තැන්පත් ප්‍රදීප් නිලංග දාල මහතා ප්‍රකාශ කළ තිබෙන්නේ. පොලිසියට කැඳවලා ප්‍රකාශ සටහන් ගැනීමට කටයුතු කරා කියන එක තමයි මේ සඳහන් කළ තියෙන්නේ. අද දවසේ අරුණ පුවත්පතේ සිරස්තලයේ විදිහට වාර්තා කළ තියෙනවා. ලංකාදීප කියන්නේ පොලිසියටත් පාත් දැම්ම කියලා, පොලිසියටත් පාඩ් දාලා යෝලක් දළදා මාලිගාවේ වෙඩින් ෆොටෝ අරන් කියලා තමයි මේ ඡායාරූපය ශිල්පියත් මේ සිදුවීමත් වාර්තා කරලා තියෙන්නේ. ඉතින් මේ අද දවසේ පුවත්පතේ සිරස්තලයේ විදිහට තමයි වාර්තා කරලා තිබෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ ආකර්ෂණීයම වඩාත් කතා බාඩ් ලක්ුණේ ගෞරවයේ තියෙන ස්ථානවල ඡායාරූප ගැනීමට නොදුන්නා. දළදා මාලිගාවේ ඈත කොනක ඉඳලා දළදා මාලිගාව පේන දෙනක ඡායාරූපයක් ගන්න, ඉතින් නුවර විවාහ වෙන කෙනෙක් ඒක මතකයක් විදිහට තියාගන්න ගෙදර ආසාවක් දක්වනවා. මම කියන්නේ මේව හැමතැනම දෙන්න ඕන කියලා. යම් කිසි මුදලක් අය කරලා හරි දළදා මාලිගාවේ වැඩ කටයුතු වලට වෙන වෙන විදිහට හරි ওই ස්ථානවල නැතුව ඈතින් හරි එක ඡායාරූපයක් දෙයක් ගන්න හරි ඉඩක් දෙන එක සමහර වෙලාවට ජාත්‍යන්තරයට යන්නත් හේතුවක් වෙයි. හැබැයි ඉතින් සම්ප්‍රදාය අනුව අපිට මේ හැමදේම ජාත්‍යන්තරයට යන්න, මේ සංස්කෘතිය ගෙනියන්න, කලාව ගෙනියන්නම නෙමෙයිනේ කරන්නේ, අපේ දේවල් රැකගන්නත් එකනේ. ඉතින් ඔක තමයි මෙහි තියෙන ප්‍රශ්නේ. දැන් ඉතින් හෙට දවසේ කට්ටිය බිවේ, ඇයි ෆොටෝ ගහුවම මොකද වෙන්නේ, ගෙවෙනවද කියලා අහන කට්ටියක් ඇදේ. ඊටසේ ඒක යටින් කමෙන්ට් ගහයි අපේ සංස්කෘතිය රැකගන්න උන තව කට්ටියක් ඇදේ. ඊටසේ ඔව් ඔහොම තමයි ලෝකේ අතනත් ගහනවා මෙතනත් ගහනවා ෆොටෝ කියලා තව කට්ටියක් කියන්නේ. ඉතින් මේක සංවාදයට බඳුන් කළ යුත්තේ මේ විදිහට නෙමෙයි. කෙසේ වෙතත් දළදා මාලිගාවටත් ඉඩක් තියෙනවා වෙන විදිහකින් මේක නිර්මාණශීලී ප්‍රවේශයෙන් කොහේ හරි ගන්න තැනක් දෙනවද කියන එක තීරණය කරන්න. ඒ වගේම තමයි ඡායාරූප සම්බන්ධයෙන් ගත්තමත් ඉතින් මේකේ අශෝභන විදිහට ගත්ත ඡායාරූප තියෙනවද කියලා බලන්න ඕන. අනිත් එක මේ විවාහ යුවලක් කියලා හොඳට පේනවා ඇතුලේ මේ විදිහට ඇඳගෙන කියලා ඡායාරූප ගන්නකොට. එතකොට මේ අවස්ථාවන් තියෙද්දි ඡායාරූප ගත්තනම් ඒක ගන්න යම් කිසි ආකාරය හැකියාවක් ලැබිලා තියෙනවා නම් එහෙනම් දළදා මාලිගාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමයි ආපවපාර ප්‍රශ්නයක් මතුවෙන්නේ. මොකද ඒක සීමා මායිම් ඔක්කොම රාජකාරියට තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. මොකද මේ ඡායාරූප ටික ඒගොල්ලෝ ගාව තියාගත්තනම් ගහලා ඉවරලා ප්‍රශ්නයක් නැහැ. මේක සෝෂල් මීඩියා නෝදා. එතකොට දන්නෙත් නැහැ ගැහුවත් එක ගහලා ලස්සනට තියෙනවත් එක. මේක දැන් මේ සමාජ මාධ්‍ය පළවීමත් එක තමයි ඊළඟ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.